ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2020 අගෝස්තු මස 2 වෙනිදා අයුක්තියට අසාධාරණයට තිත තබමින් බුද ග්‍රහයා කටක රාශියට පිවිසීමක් සිදු වෙනවා මේ හේතුවෙන් ඔබට මෙන්ම රටට බලපාන්නේ කොහොමද කියලා තමයි අද අප මේ වීඩියෝ තුනින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ මුලින්ම මතක් කරන්න ඕන අපගේ YouTube චැනලය තවමත් subscribe කරලා නැත්නම් දැන් අපගේ YouTube චැනලය subscribe කරන්න අප දාන ලග්න පලාපල එසෙනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න ජම්මියාට බුද්ධිය නුවණැතිභාවය ලංකර දෙන ග්‍රහ තාරකා වශයෙන් ග්‍රහ ලොව තුල බුද ග්‍රහයාට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් එම නිසාම බුද ග්‍රහයා සාමාන්‍යයෙන් කිසිවෙකුටවත් අසුභතාවයක් ගෙන නොදෙන බවක් ජ්‍යොතිෂයට අනුව පෙන්눔 කරනවා චන්ද්‍රයාගේ පුත්‍රයා ලෙසින්ද ජ්‍යොතිෂය තුල පෙන්වා දෙන ලබන බුද පාප සංයෝගයේදී පාපියෙකු ලෙස ගණන් ගත්තද සුභඵල දීමේදී ප්‍රමුඛයා වන්නාසේම අසුභඵල දීමේදී දුර්මුඛ වනු ඇත නමුත් වැරදි නැතුවාම නොවේයි බුද ඥාණයට අධිපති බැවින් කාව්‍යකරණය ව්‍යාකරණය ඥාන ශාස්ත්‍රය සහ ඥාණයෙන් සිදු කරනු ලබන සෑම වැඩ පරාසයක්ම බුදට අයිති වෙනවා එමෙන්ම විදුලි තැපැල් දුම්රිය ආදී ශේෂයන්ද බුද ග්‍රහයාට හිමි ශේෂයන් විදියට තමයි ජ්‍යොතිෂයට අනුව පෙන්눔 කරන්නේ යම් ජම්මියෙකුට බුදගේ මහදසාව ලැබුවොත් වසර 17ක් පුරාවට ඔහුගේ හිමිකාරීත්වයේ හිමිවන අතර මෙම කාල සීමාව තුලදී බඹ යකා සහ ගිනි කණ්ඩි යක්ෂණී මෙම ජම්මීන්හට ඌර්දුරු ගෙන දෙන ස්වරූපයක් පෙන්눔 කරනවා එවැනි අවස්ථාවලදී විෂ්ණු දෙවියන් සහ මාංශ කාම වෛරව දේවතාවන්ගෙන් පිහිට පැතිය යුතු අතරම බුද දසාවේ මුල් කොටසේ අපලවලට වර්ෂ ආදිපති බලියත් එහි මැද කොටසේ අපලවලට පන්ත්‍ර යන්ත්‍ර බලියත් වසන් අධියරේ අපලවලට දේව කල්යාණි බලියත් සිදු කළ යුතු වෙනවා මෙම කාල සීමාවේ නාමල් තලමල් පූජා කිරීමද රන් රිදී ලෝකඩ පච්ච මැණික් තැටි පුටු සුවඳ ජාති වී ගිතෙල් ආදිය දන් දී පූජා කිරීමත් බුදගේ බලවත් අපල දුරු කර ගැනීමට හැකියාව පවතින බව තමයි ජ්‍යොතිෂය පෙන්눔 කරන්නේ එසේම සිව සිදම්බර යන්ත්‍රයත් විෂ්ණු ආගෝරයත් බුදගේ අපලවලට බලවත් යෝග්‍ය බවක් පෙන්눔 කරනවා මෙසේ සුබ අසුබ ගෙන දෙන ලබන බුද තාරකාව මෙතෙක් රැඳී සිටි මිතුන රාශියෙන් මිදී ඉදිරි අගෝස්තු මස 2 දින උදේ 3:32 කටකේ වෙත ප්‍රවිෂ්ඨ වන ස්වරූපයක් පෙන්눔 කරනවා සාමාන්‍යයෙන් බුද ග්‍රහයාට රාශියකින් රාශියකට මාරු වීමට සති 3කට ආසන්න කාල සීමාවක් ගතවන නිසාවෙන් මෙවර මෙම ගෝචර තත්වය ඉදිරි මැතිවරණ කාල සීමාව තුලද බල පවත්වන බවක් තමයි පෙන්눔 කරන්නේ බුද්ධිමතුන්ට ඉදිරියේ තීරණය කරන සුබ ගමනකට මන්පෙත් හෙලි කරන්නට මෙම ග්‍රහ තත්වය හේතුපාදක වනු ඇත අයුක්තිය මෙන්ම සමාජ පිළිකුලෙන් හෙලා දකින පාතාලය සහ මේවාට යොමු වූවන් පවා බැහැර කිරීමට ඇති හැකියාවක් මේ සමගින්ම මෙම ඉදිරි කාල සීමාව තුළ නිරන්තරයෙන්ම ජනිත වන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ මීට අමතරව ඒ රාශිවලට උපන් හිමිකාරීත්වය දරන ජම්මීන්ටද මෙම ග්‍රහ වෙනස කුමන ආකාරයෙන් සුබ අසුබ ගෙන දේද යන්න පිළිබඳව දැන් අප මදක් විමසා බලමු මේෂ ලග්නයෙන් උපන් ඔබට බුදගේ මෙම කටක රාශි ගෝචරය කෙසේ බලපාවිද ධනහිසෙන් පහළ තුවාල කැලල් ආදිය මතුවිය හැකි කාල සීමාවක් ආයුධ වලින් මන හානි ඇතිවිය හැකි බවක් තමයි පෙන්눔 කරන්නේ වත්තේ පිටියේ වැඩ ආදිය සිදු කිරීමේදී ඊතා ප්‍රවේශන්ව කටයුතු කරන්න දිව්‍යට කිට්ටු අයගේ දියුණුව පතා සිදු කරන කටයුතු වෙනුවෙන් සම්බන්ධ වන්නට අවස්ථාව සැලසෙවි රැකියා ස්ථානයේ නම් යම් ගැටලු හේතුවෙන් පීඩාවට පත්වන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ මෙම කාල සීමාව තුළ ඔබ තුල පෙන්눔 කරන අපලතාවයන්ගෙන් මිදීම සඳහා බෙලි වෘක්ෂයකට සාත්තු කරන්නට කටයුතු කරනවා නම් ඔබට වඩාත් මෙහපත් වෙනවා. ඍෂභ ලග්නයෙන් උපන් ඔබට බුදගේ මෙම ග්‍රහ ගෝචරය කෙසේ බලපාවිද? පවුල් සම්බන්ධතාවල යම් බිඳවැටීමක් ඇතිවන්නා වූ කාල සීමාවක්
සෙම් ආදී රෝග තත්ත්වයන් මතු කරවන අතර ඒවයින් ප්‍රවේශවන් වී කටයුතු කරනවා නම් ඔබට වඩාත් මෙහපත් වෙනවා. පවුලට හිතෙති අයෙකුගේ නම් වියෝවක් සිදු විය හැකි බවක් තමයි පෙන්눔 කරන්නේ. දරුවෙකුගේ කටයුත්තක් වෙනුවෙන් කැපවී වෙහෙසෙන්නට සිදු වේවි. ආහාර පාන පිටින් ගැනීමේදී සැලකිලිමත් විය යුතු බවක් තමයි මෙම කාල සීමාව තුළ පෙන්눔 කරන්නේ. ඒවා විසවීම් ඇතිවීමට බොහෝ දුරට ඉඩකඩක් පවතිනවා. විසිතුරු මල් වගාවට යොමු වන්නට අවස්ථාව සැලසෙන කාලයක් විතරත් මෙම කාල සීමාව පෙන්눔 කරනවා. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා පළතුරු වගාවක් සිදු කරනවා නම් ඔබට වඩාත් මෙහපත් වෙනවා. මිතුන ලග්නයෙන් උපන්න ඔබට බුධ ග්‍රහයාගේ කටක රාශි ගෝචරය කෙසේ බලපාවිද? තමාගේ කියන වත්කම් සම්බන්ධයෙන් යම් යම් ගැටලු ඉස්මතු වන්නා වූ කාල සීමාවක් ගෝවන රෝගයන්ගෙන්ද පීඩා විඳින්නට ඔබට සිදුවනු ඇත. රැකියා ස්ථානයේ නොසිතූ අවස්ථාවකදී නොකළ වරදකට වැරදිකරු වන්නට බොහෝ දුරට ඉඩකඩ ඇති බැවින් ඉතා ඉවසිලිවන්තව සිහිබුද්ධියෙන් කටයුතු කරන්න. ළඟම ඥාතීන් අමනාපවන කටයුතු යෙදේවි. ආර්ථික ලාභ යම්තාක් දුරට ලබා ගැනීමට හැකිවන කාල සීමාවක් ඉදිරිය පෙන්눔 කරනවා. අධ්‍යාපන ලැබන දරුවන්ට යහපත් වන්නා වූ කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අසුබතාවයන්ගේ මිදීම සඳහා ආහාර හිඟ පුද්ගලයන්ට ආහාර ලබා දෙනවා නම් තමයි ඔබට වඩාත් යහපත් වන්නේ. කටක ලග්නයෙන් උපන් ඔබට බුධ ග්‍රහයාගේ කටක රාශි ගෝචරය කෙසේ බලපාවිද? උපේන මුදල්ද ඵලදායීව විය පැහැදම් කළ හැකි කාල සීමාවක් පැවති බොහෝ අසුබතා දුරු වී යන කාලයක් විතරක් පෙන්눔 කරනවා. විවාහ කටයුතු බලාපොරොත්තු වන අයටද යහපත්ව එම කටයුතු සිදු කරගෙන යාමට අවස්ථාව සැලසෙන්නා වූ ග්‍රහ ගෝචරයක් තමයි ක්‍රියාත්මක වන්නේ. නමුත් මෙතෙක් පැවති රෝග තත්ත්වයන්ට අමතරව හෘද රෝගාදී තත්ත්වයන්ද මතුවීමේ අවස්ථාව පවතිනවා. මිනිසා ඒවාට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. යහසුලුව තම කටයුතු වල යෙදීමෙන් වස්තු ලාභ උපයා ගැනීමටත් හැකියාව උදාකරන ආකාරයක් තමයි මෙම කාල සීමාව තුළ පෙන්눔 කරන්නේ. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා කුරුල්ලන්ට ආහාර ලබා දෙන්නට කටයුතු කරන්න. සිංහ ලග්නයෙන් උපන් ඔබට බුධ ග්‍රහයාගේ කටක රාශි ගෝචරය කෙසේ බලපාවිද? ඇවිදීම අධිකවන කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. ගමන් බිමන්ද නොඅඩුව ඇති වේවි. ගමරට හැර යන අවස්ථාවන්ටද හේතුවන කාල සීමාවක් විදිහට පෙන්눔 කරනවා. මෙම කාල සීමාවේ කටයුතු කිරීමේදී ඉතා කල්පනාකාරීව සිහිබුද්ධියෙන් කටයුතු කරන්න. නිවසින් පිටත ප්‍රදේශවල වාසයට ඉඩ සැලසෙන්නා වූ කාල සීමාවක් තම පවුලේ කටයුතු පිළිබඳ බොහෝ සිත්තැවුල් ඇති වේවි. දිනුම් පිණිස සිදු කරන කටයුතු වලින්ද වාසය සැලසෙන්නා වූ කාල සීමාවක් සුළු රෝග තත්ත්වයන් හෝ එම් රෝග තත්ත්වයන් උස්සන්න විය හැකි බැවින් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. මෙම කාල සීමාව තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා අභිසංවිධාන යන්ත්‍රය පළදිරම නම් ඔබට වඩාත් මෙහපත් වෙනවා. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට බුධ ග්‍රහයාගේ කටක රාශි ගෝචරය කෙසේ බලපාවිද? දියුණුව පිණිස කටයුතු සිදු කිරීමේදී ඒවාට බාධා ගෙන දෙන ස්වරූපයක් තමයි පෙන්눔 කරන්නේ. දරුවන්ටද රෝග සාදයි. රෝහල් ගතවීම පවා සිදු විය හැකි කාල සීමාවක්. මෙතෙක් දිවි ගෙවූ ස්ථානයෙන් බැහැරව දිවි ගෙවන්නටද ඔබට සිදුවන කාලයක් විදිහට මෙම කාලය පෙන්눔 කරනවා. නිතර පිරිස සමග ගැටුම් ඇති විය හැකි අතර ප්‍රවේසන් කටයුතු කරනවා නම් තමයි ඔබට වඩාත් මෙහපත් වන්නේ. දරුවන් බලාපොරොත්තු වන අයට නම් සුබ කාලයක් නොවේ මේ උදාවන්නේ. තවද තවත් මෙම කාරණා දීර්ඝ වන බවක් තමයි පෙන්눔 කරන්නේ. මෙම කාල සීමාව තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා কৃষ্ণ මණ්ඩල යන්ත්‍රය පළඳිනව නම් ඔබට වඩාත් මෙහපත් වෙනවා. තුලා ලග්නයෙන් උපන් ඔබට බුධ ග්‍රහයාගේ කටක රාශි ගෝචරය කෙසේ බලපාවිද? විවාහ වෙන්නත් විවාහයටත් සුබදායක වන්නා වූ කාල සීමාවක්. ප්‍රමාදු එවන් කටයුතු සාර්ථකව මල්පල ගැන්වෙන්නා වූ කාලයක් විදිහට තමයි මෙම උදාවන කාලය පෙන්눔 කරන්නේ. ළඟම හිතවතුන්ගේ හෝ ඥාතීන්ගේ අභාවයක් සිදු විය හැකි කාල සීමාවක්. ඒ වෙනුවෙන් කාලය වැය කිරීමටත් ඔබට සිදු වේවි. වැටීම් සීරීම් උලුක්කු වීම ඇති විය හැකි කාලයක් විදිහට පෙන්눔 කරනවා. ඇතැම් අවස්ථාවලදී මනස වියුල් වන කාරණා කටයුතු යෙදෙන අතර ඒවා බොහෝ විට රෝග තත්ත්වයන් නිසා ඇති විය හැකි බවක් තමයි පෙන්눔 කරන්නේ. එම නිසා ඒ සඳහා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා සුමන සමන් දෙවියන්ට පුද සත්කාර කරනව නම් තමයි වඩාත් මෙහපත් වන්නේ. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට බුධ ග්‍රහයාගේ කටක රාශි ගෝචරය කෙසේ බලපාවිද?
රැකියාවක් සිදු කරන්නේ නම් ඒවායේ බාධා පීඩා යෙදෙන කාලයක් විතර පෙන්නුම් කරනවා. කල්තියා සූදානම් කර තිබූ කටයුත්තක් වේද ඒ ඒ අයුරින් සිදු කර ගැනීමට අවස්ථාව උදා නොවන ස්වරූපයක් තමයි පෙන්නුම් කරන්නේ. පවත්නා ඉඩකඩම් හෝ වත්කම් විකුණා මුදල් කිරීමට බලවත් සිත් දෙන්නා වූ කාල සීමාවක් සහෝදරයෙකුට යහපත් ලැබීමක් පෙන්නුම් කරන අතර විවාහ අපේක්ෂිත සහෝදර සහෝදරියන්ගේ එම කටයුතු ඉෂ්ට සිද්ධ වන්නා වූ කාලයක් විදිහට මෙම බුද මාරුවත් සමග උදාවන කාලය පෙන්නුම් කරනවා. මෙම කාල සීමාව තුළ ඔබ තුළ පෙන්නුම් කරන අපල තත්ත්වයන්ගේ මිදීම සඳහා පිටස්තර දරුවන්ට ලිපි ද්‍රව්‍ය ලබා දෙනව නම් ඔබට වඩාත් යහපත් වෙනවා. ධනු ලග්නයේ නුපන් ඔබට බුධ ග්‍රහයාගේ කටක රාශි ගෝචරයේ කෙසේ බලපාවිද? යහපත්ව මුදල් ලැබීම් මාර්ග වර්ධනය වන කාල සීමාවක්, දරුවන්ගේ දක්ෂතා ආදීන් සතුරු විය හැකි බවක් තමයි මෙම කාල සීමාව තුළ පෙන්නුම් කරන්නේ. සමාජ පැසසුමට ඔබ ලක්වේවි. පවුලේ පිරිස් ඒක රාශී වන උත්සව අවස්ථා යෙදෙන්නා වූ කාල සීමාවක්, පෞරුෂය වර්ධනය කර ගැනීමේ අවස්ථා උදා වේවි. පිරිසක් අතර මූලිකයා වෙමින් කටයුතු සිදු කිරීමේ අවස්ථා උදා වෙනවා. මුලින් සඳහන් කළ ඥාති හමුවීම් වලදී ඔවුන් සමග වාද ભેද ඇති කරන කාල සීමාවක් විදියට පෙන්눔 කරන බැවින් ඉතා ඉවසිලිවන්තව කටයුතු කරන්න. මෙම කාල සීමාව තුළ ඔබ තුළ පෙන්눔 කරන අපලතාවයන්ගේ මිදීම සඳහා කිරි ආහාර බෝධි පූජාවක් පවත්වනවා නම් තමයි වඩාත්ම යහපත් වන්නේ. මකර ලග්නයේ නුපන් ඔබට බුධ ග්‍රහයාගේ කටක රාශි ගෝචරයේ කෙසේ බලපාවිද? දිය නෑමේදී රිය දාවනේදී ප්‍රවේසන්ව කටයුතු කළ යුතු කාල සීමාවක්, නීතිමය කටයුතු හමුවේ සංචිත ධනය විය පැහැදන් කිරීමට ඔබට සිදුවන ස්වරූපයක් තමයි පෙන්නුම් කරන්නේ. දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩි කාලයක් යොදවන්නට සිදුවද පසුපාලීනව ඒවායින් සුභඵල නෙලාගත හැකි කාලයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. නිතර අඬදමර හෝ අඹු සැමි ප්‍රශ්න ඇතිවීමට ප්‍රධාන වශයෙන් බලපාන කාල සීමාවක්, ඒ නිසා ඉතා ඉවසිලිවන්තව කටයුතු කරන්න. විවාහක අඹු සැමියන් අතර රෝග තත්ත්වයන්ද මතුවිය හැකි බවක් පෙන්නුම් කරනවා. ඒ නිසා නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න. මෙම කාල සීමාව තුළ ඔබ තුළ පෙන්නුම් කරන අපලතාවයන්ගේ මිදීම සඳහා දියේ මාළුන්ට ආහාර ලබා දෙන්නට කටයුතු කරන්න. කුම්භ ලග්නයේ නුපන් ඔබට බුධ ග්‍රහයාගේ කටක රාශි ගෝචරයේ කෙසේ බලපාවිද? බොහෝ දෙනා තමා කෙරේ ආකර්ෂණය වන කටයුතු යෙදෙන්නා වූ කාල සීමාවක්, දීර්ඝ ගමන් බිමන් යෙදේවි. බොහෝ ලැබීම් බලාපොරොත්තු වුවත් ලබාගත හැක්කේ ඉතාමත් සුළු ප්‍රමාණයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. නමුත් ප්‍රඥයන් අත් නොහරින්න පැවති බොහෝ මාර්ග තත්ත්වයන්ද මෙම කාල සීමාව තුළ පහව යන ස්වරූපයක් පෙන්නුම් කරනවා. මවට පියාට යහපත් ලැබින් ඇති කරන කාල සීමාවක්, එසේම මව වෙනුවෙන් කාලය කැප කිරීමටත් මෙහෙසීමටත් සිදුවන බවක් මෙම කාල සීමාව තුළ පෙන්නුම් කරනවා. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්නුම් කරන අපලතාවයන්ගේ මිදීම සඳහා කුඹුප්පෙල 10ක් සිරුවන්නට කටයුතු කරනව නම් ඔබට වඩාත් යහපත් වෙනවා. මීන ලග්නයේ නුපන් ඔබට බුධ ග්‍රහයාගේ කටක රාශි ගෝචරයේ කෙසේ බලපාවිද? ඉවසීමෙන් කටයුතු සිදු කරන්න. දීපල අයිතියේ යම් ප්‍රශ්න ගැටළු මතුවේවි. කාලත්‍රයාට ලෙඩ රෝග ඇතිවීමේ අවදානමක් පවතින අතර නිසි ප්‍රතිකාර ලබා ගන්න. වෘත්තිය අතින්ද බලවත් සාර්ථකත්වයක් නොමැති කාලයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. උසස් ගුණධර්ම වර්ධනය වන කාරණා වෙනුවෙන් යොබ්වීමට අවකාශ සැලසෙන අතර යටගිය රෝග නැවත ඉස්මතු වී පීඩා ඇති කිරීමට හැකියාව පවතින කාලයක් විදිහට තමයි පෙන්නුම් කරන්නේ. මෙම කාලය තුළ ඔබ තුළ පෙන්නුම් කරන අපලතාවයන්ගේ මිදීම සඳහා විෂ්ණු දෙවිඳුන්ට පුද සත්කාර කරනව නම් ඔබට වඩාත් යහපත් වෙනවා. මාමේ ඔබ වෙත ගෙනාවේ බුධ ග්‍රහයා කටක රාශි ගෝචරය පිළිබඳව පොදු පලාපල විස්තරය පමණයි. ඔබගේ කේන්ද්‍රයේ පවතින ග්‍රහ තත්ත්වය මත මෙම පලාපල විස්තරය යම් තාක් දුරට වෙනස් වීමේ හැකියාව පවතිනවා. ඒ වගේම මතක් කරන්න ඕන අපගේ YouTube චැනලය තවමත් subscribe කරලා නැත්නම් දැන්ම අපගේ YouTube චැනලය subscribe කරන්න. අප දාන ලක්න පලාපල ඉස්සෙනින් ඔබේ ළඟටම ගෙනවා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දෙනාටම සුබදායක කාලයක් උදා වේවා. තෙරුවන් සරණයි. ජේසු පිහිටයි.